arahato sama sambuddhase. Ati pujaniya maha sangharatne navasarai saddha buddhi sampanna pinnatune pinnatine ada apa balaprutu anni hatara satipatthani daya kayaanu passanavehi bhavanawak wasin dvatin sakara bhavana kumita pira vistara kala e wageema den balaprutu wenawa dhatu manadikari kiyena මෙන්න මේ භාවනාව සිද්ධ කරනවා. මේ භාවනාව පිළිබඳව විග්‍රහ කරලා තේරුම් ගන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මේක අපි දකින්න ඕනේ මොකද මේ ධාතු මනිකාරයේ කියන්නේ. ගුණත වරම් වික්කවේ වික්කු හිම මේව කායං යතා තිතං යතා පනිහිතං ධාතුසෝ පච්ච වික්කති. අත්ති ඉමස් මේ කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ති. බුදු පියාණන් වහන්සේ මේ කය බලන හැටි පෙන්නුවා ධාතු වශයෙන්. දැන් අපි හුඟක් වැදගත් දෙයක් තියෙනවා මේක තේරුම් ගන්න. කොහොමද මේ කය ධාතු වශයෙන් බලන්නේ? මෙන්න මේ කාරණේ අපි හොඳින් තේරුම් අරගන්න. ධාතු මනසිකාරය කියන්නේ මොකද්ද? ඇයි අපි විඳින බලන්න පුරුදු වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා දැනගත්තා 32 ආකාරයකට බෙදලා මේ කය කොටස් වශයෙන් මේක කරා. මේකේ මේ ලොම්, මේ නියපොතු, මේ සම්, මේ මත්, මේ නහර, මේ ඇට මේ ඇතමිදුරු මේ වකුගලු ආදි වශයෙන් කොටස් වෙන් කළා. අපි දැන් එකාකාරව පිරෙන්නාව කය කොටස් බවට පත් කරලා බැලුවා මිසක් අපි කොටස් වශයෙන් ගත්තා වූ ස්වභාවයේ මතකේ නැහැ. ඒ කියන්නේ ආවේ මායා දර්ශනේ. ඒක එහෙම එකක් ලෝකේ තියෙනවා. අපි ඒක දැක්කේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි ඒකත් බෙදලා බලන්න ඕනේ. එහෙනම් එහෙම කෑලි జాතියක් මේ ලෝකේ තියෙනවද ඇත්ත වශයෙන්ම? නැහැ. ඒවත් අර වගේ විනාශ වෙන කෑලි එක කියලා හැදිච්ච මායා දර්ශන. මෙන්න මේකත් අපි ඊළඟට බලා ගන්න ඕනේ. මෙන්න මේ කාර්යය බලා ගන්නකොට මොකද වෙන්නේ? මේ කයේ තියෙන කොටස් වෙන් කරලා බලනවා කොටස් හතරක. පඨවි ධාතු කියන කද කොටස් කියනවා. කද ස්වභාවයේ පෙන්වන කොටස්. ඒ කොටසට වෙන් කරනවා. ආපෝ ධාතු කියලා මේ ශරීරයේ තිබෙන ද්‍රව ස්වභාවය ඇති කොටස් ඊළඟට වෙන් කරනවා. ඊට පස්සේ වායෝ ධාතුව කියලා මේ ශරීරයේ තියෙන වායු කොටස් ටික වෙන් කරනවා. පඨවි ධාතු ඒ වගේම තේජෝ ධාතු කියලා උෂ්ණ කොටස උෂ්ණ කොටසක් හැටියට වෙන් කරනවා. මෙන්න මේ ආකාරයෙන් වෙන් කරලා බලපුවාම අපි දකිනවා මේ ශරීරයේ මොනවද තිබුණේ, මේ කෑලි වල මොනවද තිබුණේ. සද කොටස් ටිකක් තිබුණා මේ පොළවේ තියෙන සද දේවල්. මේක කොටසකට ධාතු වශයෙන් වෙන් කරලා බලන ක්‍රමය. පස්සහිත කොටස් නැහැ සද කොටස්. ඒ වගේම ජල ස්වභාවය ඇති කොටස්. ඒවා තමයි ආපෝ ධාතු කොටස්. වායු ස්වභාවය ඇති ඒවා වායු කොටස්. උෂ්ණ ස්වභාවය ඇති ඒවා උෂ්ණ කොටස්. දැන් බලපුවාම අර කෑලි පිටරන්නේ නිබන්ධ වන්නා කොටක් එක්කීම නිසායි හදගත්තේ නිබන්ධ ස්වභාවයක් ඇති අර කෑලිකි. එහෙනම් මේ කෑලිත් මායාවක් නේද? මේ කෑලි කෑලි එකතු වෙච්ච ඊට වඩා කියුම් වෙන ධාතු කොටස් වලින් එකතු වෙච්ච යම් හේතුවක් නිසා එකතු වෙලා හැදිච්ච ඒ වායේ සංකල්පනේ ඇතුළ සම්පින්දනයක් නේද? මේ විවිධාකාර ලක්ෂණයන්ගෙන් මේ කෙස් කියලා පේන්නේ, ලොම් කියලා, නියපොතු කියලා, දත් කියලා, සම් කියලා, මස් කියලා පේන්නේ. මෙන්න මේ ආකාරයෙන් දකින ප්‍රමයා තමයි මේ පේන්නේ. මොකද එහෙම පෙන්නන්නේ මායා මුලාවෙන් නිදාකෙලිය යථාර්ථයේ දැක. මේකටයි මේක පෙන්නන්නේ. එහෙනම් මේ ශරීරයේ තියෙන කොටස් මොනවද? ඉස්සෙල්ලා බලනවා කද කොටස්. තේසා ලෝමා නකා දන්තා පතු. මංසං නහාරු අට්ටි අට්ටි නිංජා වක්කං. හදයන් යකනං කිලෝමකං සියකං පප්පාසං. අන්තං අන්තගුණං උදරියං කරීතං මත්තලුංගං කිය. මෙන්න මේ කොටස් මිච්ඡප් වෙන්නේ. තේස් ලොම් නියදත් සම් මක් නහර ඇට ඇට මිදුළු වකු බඩු අද මස එන හදවත හදවත් බඳින් සිවි ඒ වගේම ඇල දිව ඒ වගේම පිත්තාසේ ඒ ආදි වශයෙන් බඩවැල් බන්ධන උදරයේ ශරීරයේවත් මුත්‍රාසේ නමුත් මේකට උදරියන් පරිසං කියන දෙකක් විග්‍රහ කරලා ගන්න ඕනේ. උදරියන් කියන්නේ පැතුණු නොපැතුණු ආහාර, පරිසං කියන්නේ පැතුණු ආහාර කියලා මේ විදිහට පෙන්නලා තියෙන කොටස් දෙක. හැබැයි කය කොටස් නෙමෙයි කායත බාහිරින් අරගත්ත කොටස් දෙකක් මේ දෙක. යම් කෙනෙකුට එහෙම කිව්වොත් මේ දෙක කය කොටස් කියලා බලවේගෙන හොඳට වේදා කිව්වට පස්සේ කොටස් 32 30 කරන්න පුළුවන්. ඉතල බලන්න පොඩ්ඩක් කය කොටස් දෙක කිව්වේ කියලා. පැතුණු හරයි නොපැතුණු හරයි දෙකම නිවිලේ කරලා ඇවිල්ලා නම් බඩ ඇතුලේ කොටස් දෙක කඩු කරන්න පුළුවන්. එනම් මේ උදරියන් කිව්වේ නොපැතුණු හර වලට නොපැතුණු හර වලට කියලා හිතලා බලන්න. උදරියන් කියන්නේ ආමාශය. ආමාශය කය කොටස්. පරිසං කියන්නේ අසූතිය නෙමෙයි. ශරීරය කියන්නේ දුනු මිස්ස දිය තියෙන තැන. නැත්නම් මුත්‍රා තියෙන තැන.
මුත්‍රා කියන මුත්‍රා අසු. ආමාශයයි මුත්‍රාශයයි කියන දෙක තමයි උදරියන් කයේ සංකේත වචනයේ කයේ කොටස් දෙක විය යුත්තේ. ඉතල බලන් තමයි මේක කියන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ඔය කියන අද කොටස් 20ක් මේ කයේ පැත්තකට කළා නම් අපි ධාතු කොටස් වලින් ඔය අද කොටස් කියලා ලින්ක. මේ තරාවෙන් කිරීමක් ඉතරයි. අර ආපෝ තේජෝ වායෝ පටන් කියන භූත රූප එහෙම නෙමෙයි ඉන්නේ. ඒවන් වාක්‍ය හරින විස්තර කරලා දැනගන්න ඕනේ. මේ කයේ ධාතු කොටස් කියලා සද කොටස් හැටියට සම්මතේ ලකින කොටස් වල ඉතරයි මේ ඉන්නේ. අන්න ඊට පස්සේ පිට්ඨං තෙම්හං කුබ්බෝ ලෝහිතං හේදෝ මේදෝ අස්තු වස හේරෝ සිංගානිකා ලතිකා මුත්තං කියලා කොටස් 12. ද්‍රව කොටස් වලට විතර. පිට තෙම ඇරව දේ දහදිය වේවායම ගුරුණු තේසවත් ඇගේ ජීව වෙලා යන තේ කොටස් ඒ වගේම ওই විදිහට මල මුත්‍ර පුත්‍ර මේ ආදි වශයෙන් එකින් එකට කොටස් අරගෙන වෙන් කරලා පෙන්නුවා ද්‍රව කොටස් 12. මෙන්න මේ ද්‍රව කොටස් 12ක් මෙන්න කයි විදිය. මේකත් වෙන් කරලා බලපුවාම සද කොටස් 20යි ද්‍රව කොටස් 12යි කියලා එතන වෙන්නුනා. ඊට පස්සේ ඇතුලේ තියෙන වායුවක් තියෙනවා. උදේ ගන්නවා උද්දංගම වාතය කියලා ගන්නවා. ඒ වගේම පහතින් පිටේ වාතය තියෙන අදෝගම වාතය කියලා ගන්නවා. ඇඟ හැමතැනම සැරිසරන වාතය තියෙන අංග අංගාංශාරී වාතය කියලා එහෙමත් තියෙනවා. මේ මේ ආදි වශයෙන් මේ වාත කොටස් ඇඟ ඇතුලේ තියෙනවා. මෙන්න මේ වාත කොටස් ටික වාත කොටස් නිසා මේ ශරීරයක් වශයෙන් පිළිතිබිලිකේ තිබුණ වාත කොටස් නිසා නැතුව මේවා සත්‍යයේ පුද්ගලයේ කියලා මුලාවට හවටහද වර රූපේ හදලා තියෙන මෙවුබැන් නිසා ඒ රූපේ පෙන්නු කරව මායා දර්ශනය විතරයි මෙන්න මේ කොටස් ටික නේද මේ රූපේ ගොඩනගලා පෙන්නුනේ කියලා මෙන්න මේ ටිකයි දකින්නේ. මෙන්න මෙහෙම දකින්න පටන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? සද කොටස් වලට වැටෙනවා මිසක් ඒවා මිත්‍සත්යි නිජීවයි සත්‍යයේ නෙමෙයි ජීවයේ නෙමෙයි ඒවත් පටවි කොටස් පමණයි. ඒක දකින්න ආපෝ කොටස් පමණයි නැහැ ද්‍රව කොටස් පමණයි. ඇත්තට නම් බැලුවාට පස්සේ ඒවා සත්‍යයකුත් නෙමෙයි ඒක ජීවියෙකුත් නෙමෙයි. අන වායු කොටස් තියෙනවා. මේ වායු කොටසක් නිසා වායු කොටස සත්‍යයක් නෙමෙයි ජීවියෙක් නෙමෙයි. ඇගේ උෂ්ණයක් තියෙනවා. උෂ්ණය සත්‍යයක් නෙමෙයි උෂ්ණය ජීවියෙක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් සත්‍යයක් හැටියට ජීවියෙක් හැටියට ගොඩනගලා පෙන්වීමට ආධාර වෙලා ඕවා තුළ ඇතිවෙනා වූ යම්කිසි කර්ම බලවේග සහිත චිත්ත බලවේග සහිත ක්‍රියාවලියක් සිද්ධ වීමෙන් ජීවිත රූපය නැවති කර්මජ රූපයක් ක්‍රියාත්මක වීමෙන් ඔය කෑලි ටික පණ ගැනිලා පේනවා. ඔය කෑලි ටිකේ හැඩතලයක් හැදිලා යම්කිසි ක්‍රමයකට නොදිරා පවත්වාගෙන යනවා. නොදිරනවා කියන්නේ දිරන්නේ නැතුව නෙමෙයි යම් කාලයක් තුළ ඒ රූපාකාරයෙන් ඒ සම්මතයෙන් පවත්වා ගන්න පුළුවන් අවස්ථාවක් ගොඩනගනවා. මෙන්න මේ අවස්ථාව දැකලා මේ සත්වයේ මේ ජීවියෙක් කියලා අර ධාතු කොටස් හතරට ඒ නම සම්බන්ධ පුරුදු වෙලා තියෙනවා. මෙන්න ඒක විග්‍රහ කරලා ගත්තාම ධාතු කොටස් හතර ධාතු කොටස් හතරක් නිසා සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි මුලාවක් කියලා දැනගත්ත ධාතු. එහෙනම් මේ ධාතු කොටස් හතර මම කරන්න හැදුවට මම වෙනවා. පඨවි ධාතුව මම කිව්වට මම පඨවි ධාතුව මිසක් මනෙක් වෙන්නේ නෑ. ආපෝ ධාතුව ආපෝ ධාතුවක් නිසා ආපෝ ධාතුවට මම කිව්වට මනෙක් වෙන්නේ නෑ. ඒ වගේ වායෝ ධාතුවට වායෝ ධාතුව මිසක් වායෝ ධාතුවේ මම කිව්වට වායෝ ධාතුව මනෙක් වෙන්නේ නෑ. ඒ වගේම තේජෝ ධාතුවේ උෂ්ණත්වයේ උෂ්ණත්වයක් මිසක් ඒ තේජෝ ධාතුව මම කිව්වට මනෙක් වෙන්නේ නෑ. මම කිව්වට මම ප්‍රවේණ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව කියන මෙන්න මේ ධාතු හතර එකතු වෙලා ගොඩ ගැහිලා අර මායා දර්ශනයේ ප්‍රාත්මතුණහම ওই ධාතු හතරේ එකතු වෙන සම්පින්දනේ මම කියන්න පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේක මුලා අදහසක් බව පෙන්වුම් කරන්නයි වෙටිගෙ කෙනෙක් කියලා බලන්න කියලා තියෙනවා. මෙන්න මේ ක්‍රමයට බලාගෙන යනකොට පේනවා ධාතු හතරක් නිසා ඒ මගේ නෙමෙයි මම කිව්වට මම වෙන්නේ නැහැ මගේ කිව්වට මගේ වෙන්නේ නැහැ මගේ කිව්වට ධාතු හතර වෙනස් වෙලා වෙනස් ආකාරයටපත් වෙන්නේ නැහැ මම කිව්වට ධාතු හතර වෙනස් ආකාරයටපත් වෙලා හිටන් මම කියන සත්‍යයකට හැර ගහින්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අපේ මායා දර්ශනය කෙරෙහි එක්තරා දෘෂ්ටියක් තියෙනවා. ওই ධාතු හතරේ සම්පින්දණය හටගත්ත දේවල් වලට මම කියන්නේ මගේ කියන්නේ. මෙන්න මේ ටික මෙහෙම බලන්න ඕනේ. එහෙනම් මේ ටික බලන පුරාණ වහන්සේ දේශනා කරනවා තමා තුළ මේ වාට සත්‍යයේ පුද්ගලයේ කියලා වචනේ තියලා අදහන තියලා. මේ ආකාර දෘෂ්ටියෙන් බදාගත්ත මුලාවක් තිබුණා නම් ඔන්නේ මුලාව නැති වෙලා ඥානෙ පහළ වෙනවා. ඥානෙ පහළ නම් දකිනවා අපි කොච්චර මේ ධාතු හතර නම් මම කිව්වට ධාතු හතරක් වගේ තාක් ඒ මනෙක් නෙමෙයි. එයා මම කියලා රකින්න හැදුවත් රකින්න බෑ. ඒ ධාතු හතරේ යම් ස්වභාවයක් ඇද්ද? ඒ ධාතු හතර ගොඩනැගෙන යම් ක්‍රමහතාවකටද? ඒ ශක්තියට අනුකූල ඒවා ක්‍රියාත්මක වෙලා ඒ ශක්තිය ගෙවිලා යනකොට ඒ ස්වභාවයන් ගෙවිලා යනවා මිසක් ඒ ධර්ම ස්වභාවය ඒක මිසක් මම කිව්වට රැකෙන මම කිව්වට වෙනස් කරන්න පුළුවන් මමයේ මගේ කිව්වට වෙනස් කරගෙන සමාන්තර වෙන පවත් ගන්න පුළුවන් දෙයක් මේවැය නෑ කියලා දැනගත්තාම
එහෙනම් අපි මෙච්චර කාලෙ දැඟලීම මොකටද? මේවා මගේ කියලා හිතාගෙන මමයි කියන අදහසින් අරගෙන මට ඕන හැටියට පවත්තන්නේ. ඒ සඳහා කටයුතු කරන්නේ. එහෙම පුළුවන් දෙයක් කියලා හිතාගෙන නේද මෙච්චර කාලෙ උත්සාහ කළේ දැඟලීම. ඒක බැරි වෙලා නේද දුක්ුණේ ශෝක වුණේ. දැන් බැරි දෙයක් කරන්න කියලා ශෝක වුණා නිසා ඇත්තක් අපිට සාන්දේමදලා බැරිලා ශෝක වුණා නෙමෙයි. එහෙනම් මෙන්න මේක දැක්කාට පස්සේ දකින්නවා. මේ ලෝකේ කයක් හදාගන්න හැදුවට කයක් ඕන හැටියට තියාගන්න හැදුවට මේ ධාතු හතර සමන්ත ඕන හැටියට තියාගන්න හැදුවට මම කිව්වට ඒ ධාතු හතරට මම වගේ කිව්වට ඒවා කවදාවත් එසේ පවස්සන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක අපේ මුලාවක් පමණයි. මෙන්න මේක දැනගත්තාට පස්සේ මොකද කරන්නේ? මේ ඉඳලා පස්සේ මේ කය ගැන ගන්න දෙයක් නැහැ කියලා දකින්නවා. එදාට මොකද අදහසේ? කැඩෙන දාක කය කැඩුනාවි බිලෙන දාක කය බිඳුනාවි නැහෙන දාක කය නැගුණාවි අමා නිවන් සුව මත ඌවේ මිනින අදහ කැඩෙන දාක කය කැඩිලේ ඒ ධර්මතාවය බිඳෙන දාක කය බිඳිලේයි ඒක ධර්මතාවය නැහෙන දාක කය නැහිලේයි ඒක ධර්මතාවය ඒ නිසා ඒක කම්පාවක් නැති මත අත්හැරීමේ නොවැළමීමේ මිදීමේ සාන්තියේ නිවන් සුව ලැබුණා කියලා මෙන්න මේ සැනසුම ඇවිදලා මෙවදු කරි මතු වෙනවා. සමවත් කවි කතාවක් තියෙනවා ඉදිරියේදී මේ පිළිබඳ තේවා දැනගන්න ලැබෙනවා. ඔනේ තේරුම් ගන්නට මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ධාතු හතරෙන් මේ කය බලන්නේ. මෙන්න මේ විදිහට මේ ධාතු හතරෙන් බලනකොට පෙන්වෙනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සති විහෙරති. බයිද්ධා වා කායේ කායානුපස්සති විහෙරති. මෙන්න මේ විදිහට මේ ආධ්‍යාත්මික වන්නා වූ ඇසකන දිවනාසයේ ශාරීරික සැදී කයත් බාහිරත් බලන්නේ. බාහිර කය කිව්වහම අපි ඉස්සෙල්ලා පෙරදී උල්ලේ කිව්වා වාගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහිත වන්නා වූ ඒවට ගෝචර වෙන්නේ බාහිර සියලු කායයන්ගේම ස්වභාවයේ ඔය ආකාර නේද? ඒ ධාතුන්ගේ සමவாயෙන් එකතු වීමෙන් හටගත් දේවල් මිසක් ඒවා සත්ව පුද්ගල වශයෙන් හිතා හිටියට ඒවත් ඒ ධාතු මිසක් වෙන දෙයක් නෙමෙයි නේද? මෙන්න මේක දකින්න. බුදු පියාණන් වහන්සේ මෙතන ඉඳලා පැහැදිලිවම පෙන්නනවා. රාහුල හාමුදුරන්ට පෙන්නනවා. මහා රාහුල වද සූත්‍රයේදී රාහුල මේ විදිහට මේ ධාතු බලන්නේ කොහොමද? මේ ශාරීරිය තුළ තියෙන සද කොටස් තියෙනවා නම් මේ ලෝකේ යම් සද කොටසක් තියෙනවා නම් මේ දෙකම එක જાතිය නේද? එහෙනම් මම කිව්වත් නැතත් මේ කයේ තිබුණ සද කොටස් තියෙනවා නම් ලෝකේ සද කොටස් තියෙනවා නම් ඒවා ඔක්කොම එක જાතියක්. මෙන්න බාහිරව බලන්නේ නැහැ. ඒ වගේම මේ ශාරීරියේ ජල කොටසක් තියෙනවා නම් මේ බාහිර ලෝකයේ ජල කොටසක් තියෙනවා නම් කොතන කොයි ආකාරයෙන් හරි ඒවා ඔක්කොම එක જાතියක්. සත්‍යෙ නෙමෙයි. මේ ඇතුලේ වායු කොටසක් තියෙනවා නම් බාහිර වායුවක් තියෙනවා නම් මේ සියල්ල වායු කොටස් මිසක් ඒවා සත්‍ය නෙමෙයි. මම කියලා ගන්නද, මගේ කියලා ගන්නද, මගේ ආත්මයයි කියලා ගන්නද හරයක් ඒවැ නැහැ. මේ කය ඇතුලේ උෂ්ණ කොටසක් තියෙනවා නම් බාහිර ලෝකයේ උෂ්ණ කොටසක් තියෙනවා නම් ඒවා උෂ්ණ කොටස් නෙවෙයි, උෂ්ණ තේජෝ දාපේ මිසක් ඒවා මමෙක් නෙමෙයි. මම කියලා ගන්න සුදුසු දෙයක් ඒවැ නැහැ. මෙන්න මේ ආකාරයෙන් දකින්ද ඒතර මේ අස්මී මානිය නම් මම කියන හැඟීමත් එක්ක තියෙන බැඳීම දුරු වෙලා යනවා. මෙන්න මේ කාරණේ බුදු කියනවා වාසේ බාහිර බලන හැටි පෙන්වුවා. එහෙනම් බාහිර ලෝකෙදී පුද්ගලයන්ට සීමා කරලා නෙමෙයි මේ ධාතු හතරෙන් බලන්නේ. ඔන්න ඔය ප්‍රමේයයට බලන්න පුරුදු වෙන්න ඕනේ මේ ධාතු හතර. එහෙනම් මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තහම අපිට පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ ආකාරයෙන් ධාතු හතරකින් ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න. දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු. මේ ශරීරයේ මම කියලා අද තියෙන මේ කයට අපි මම කියලා හිතා ඉන්න කය. කියලා බලනවා. කිලෝ කීයක් තියෙනවද? මේ කිලෝ 30යි 40යි 50යි යම් කි ගානක් කීයක් හරි තමයි නැහැ තම තමන් බලපුවාම තමන්ගේ සයේ ගානක් එනවා. දැන් බලනවා උපන් දවසේ කය කිරුවා නම් එහෙම. ඒක කිලෝ කීයක් ඇද්ද? ඒක කිලෝ 2යි 1යි 2යි 3යි ඔය ආදී වශයෙන් ඒ කාය ගානක් එනවා. එහෙනම් දැන් කාය ඊට වඩා ලොකුයි. බරක් වැඩි. මේ බර උනේ ලොකුනේ මොනවැන්ද? මොනවද මේකට එකතුනේ අමුතුයි. මම කියලා අමුතු දෙයක් එහෙම එකතුනාද? නැත්නම් මේ රෝගයේ තිබිච්ච ලඝු වස්තු අපේ තිබිච්ච ඔය ධාන්‍ය වර්ග, ඒ වගේම පොළ වර්ග, එළවලු, පළතුරු වර්ග මේ ආදී වශයෙන් මේ බාහිර ලෝකයේ තද තිබිච්ච බඩ කොටස් තිබිච්ච. අපි කාලා කාලා ඒවෙන් කොටසක් ඇඟට උරාගෙන ඒ ටිකේ නේද මේ බර කොටස හැදුනේ. ඊට පස්සේ හැදිච්ච කොටස මොකද වෙන්නේ? කාපු කොටස බලපුවාම අපේ බර අද ඉරලා බලනවා. මට වයස කීයද? අවුරුදු 25යි 30යි 40යි 50යි තමයි වයසක් හිතා ගන්නවා කීයයි. මෙන්න මේ කාලය තුල මම කොච්චර කාලයක්ද? තද දේවල් කොච්චර කාලයක්ද? තද දේවල් ඔක්කොම කොහමගේ කයි? මේ තද දේවල් කාපුව බැලුවොත් එහෙම කොච්චරද කියලා. කිලෝ 10ක් ගන්න කර වැඩි. මේ සැකේ 1000කට වැඩි එන්න පුළුවන්.
ඒවල වර්ධින කිලෝ 25 30 46 50 අනිත් පැත්තේ ඔක දිනේ කාපුවත් පිටින් ගත්තා පිට වෙලා ගියා ප්‍රහතට ගියේ ධාතු කොටස් වශයෙන් ගත්තා නම් ධාතු කොටස් වලට පිට වුණා එහෙනම් කන පොණිය අර ගත්තා කොටසක් ඇතුළට උරා ගත්තා ඒවට මොකද වුනේ ඒවත් අපි දන්නේ නැතුවට මොහොතක් ගානේ එක එක විදිහින් පිට වෙලා යනවා ශරීරයේ කොටස් වලින් කාබන් ඩයොක්සයිඩ් කියලා කාබන් කියන කොටසක් හැදිලා ප්‍රශ්වාස කරන වාතයනුත් එක පිට වෙලා යනවා ඒ වගේම ශරීරයේ තෙල් කුණු දහදිය ආදී වශයෙන් යනකොට ඒවා එක දිය වෙලා අර කඩ කොටසක් පිට වෙලා යනවා මෙන්න මේ ආකාරයෙන් අපි කනබන ඒවා එක්තරා චක්‍රයකට ක්‍රියාත්මක වෙනවා බාහිරින් ඇතුළට ගන්නවා ඇතුළෙන් බාහිරට යනවා යන අතරමඟ අතරමඟ කොටස කය කියලා ඉතිරිලා පේනවා එහෙනම් මෙතන තියලා තියෙන්නේ පටවි ධාතුව මිසක් තවත් සත්‍යයේ පුද්ගලයේ කියලා අමතර දෙයක් නෙමෙයි වතුර කොච්චර වීල ඇද්ද මෙන්න වතුර බීම ප්‍රමාණය ඊට කොච්චර වීල ඇද්ද අපි බලනවා මෙච්චර කාලෙක බීපු වතුර මොකද වුනේ පිටින්මයි වතුර ගත්තේ ඒ ඇඟට ගත්ත වතුරට මොකද වුනේ කොහෙද තියෙන්නේ ඔක්කොම පිට වෙලා ගියා මොනවද පිට වෙලා ගියේ වතුර කොටස තමයි වතුර කොටසෙන් ආවා ඇතුලේ ක්‍රියාත්මක වුණා වතුර කොටසට පිට වුණා එහෙනම් වතුර ලීටර් 1000 ගානක් බීලා තියෙනවා ලීටර් 1000 ගානේ මොනවද ඇඟේ තියෙන්නේ මොකද වුනේ අපි පිටින් අරගත්තා ඒ වතුර මිසක් සත්‍යයක් නෙමෙයි ගත්තේ ඇඟෙන් පිට වෙලා ගියා සත්‍යයක් නෙමෙයි පිට වුණේ වතුර කොටසමයි හුස්ම ගන්නවා බාහිරින් වාතය ගන්නවා ඇඟ ඇතුළේ ගත්ත වාතය මොකද කරන්නේ තව ගත්තේ ඒවා තව පැත්තකින් ක්‍රියාත්මක කරලා පිට කරනවා එහෙනම් මොකද වෙලා තියෙන්නේ අරගත්ත වාතේ පිට කරලා තියෙන වාතේ ඒකේ අතරමැද තිබෙන ආ කොටස තමයි ඇඟේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක කියන කොටස සලහට ඉතුරු වෙලා නැහැ ගත්ත කොටස ක්‍රියාත්මක කළා ඒකත් පිට වෙලා යනවා මෙබඳු ක්‍රියාකාරී වාත හැල්ලක් තමයි අභ්‍යන්තර බාහිර දෙකේම ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් මෙතන බලනකොට සත්වයේ ඇතුළට ගත්තේ නැහැ වාතය කියලා සත්වයේ පිට කරෙත් නැහැ වාතය කියලා වාතයක් ඇතුළටම වාතයක් පිට වුණා වාතයක් ඇතුළට ක්‍රියාත්මක වෙනවා එහෙනම් මේ ක්‍රියාත්මක වෙන්නේ චතුරතාවයේ පිටුනේ වාතයේ නිසා සත්‍ය පුද්ගලෙක් නෙමෙයි කියලා දැක්කා නම් එහෙනම් මෙන්න මේක නේද මේ ලෝක ක්‍රියාකාරීත්වය සතර ධාතුන් ක්‍රියාකාරී ක්‍රියාත්මක වෙන හැටි ලකින්න ඕනේ එහෙනම් උෂ්ණ කොටසක් තියෙනවා මොකක්ද මේ උෂ්ණ කොටස අන්න අපි දැන් බලනවා කොහෙලා මොකක්ද මේ උෂ්ණ කොටස කියලා බලපුවාම මොකද වෙන්නේ ඒ ද්‍රව්‍ය වස්තුන් ගයිත උෂ්ණ කොටස මේ ශරීරයේ කන බොන ආහාර මාර්ගී පුරා ගන්නවා අපි කැලරි කියලා ඒකට වදනයක් තියෙනවා අන්නේ ගන්න උෂ්ණ කොටසක් අරගෙන ඇතුලේ ක්‍රියාත්මක වෙනවා අවශෝෂණය කරගත්ත උෂ්ණ කොටස ඇතුලේ පිට කරලා ජීර්ණ පද්ධතිය වලින් ක්‍රියාත්මක වෙලා ශාරීරියේ ක්‍රියාත්මකයට සම්බන්ධ වෙලා ඒවා ශාරීරියේ තැන්පත් වෙලා තියෙන්නේ මොකද වෙන්නේ එක එක පැති වලින් ඒ උෂ්ණය පිට වෙලා යනවා ඇතුලට උෂ්ණ කොටස් ගත්තා ඇතුලෙන් උෂ්ණ කොටස් පිට වෙලා ගියා මේ දෙකම ඇතුලේ ක්‍රියාත්මක වෙන උෂ්ණ කොටස මේවා උෂ්ණයම මිසක් ඇතුලට සත්‍යයක වශයෙන් උෂ්ණය ආවෙත් නැහැ සත්‍යයක වශයෙන් උෂ්ණය පිට වෙලා ගියෙත් නැහැ සත්‍යයේ වශයෙන් නම් ඇතුලේ ක්‍රියාත්මක වෙන හැටි ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක උෂ්ණ කොටසක් පමණයි මෙන්න මේ ආකාරයෙන් ධාතු හතරක් ඇතුළට එනවා සම්බන්ධ වෙනවා ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා ධාතු හතරට වෙන් වෙලා යනවා ධාතු හතරේ ක්‍රියාකාරීත්වය විද්‍යාමාන වෙනවා ඇඟ කල කියලා ශරීරය කියලා ඒක ක්‍රියාත්මකෙන ක්‍රියාකාරීත්වයන් කරන බල ශක්තිය චිත්ත බල ශක්තිය ක්‍රියාත්මක කියලා ගොඩනැගිලා ජීවිත රූපේ නැවති එක්තරා ශක්තිය ප්‍රවාහයෙන් හරකට හේතුඵලයක් ගොඩනැගිලා හේතුඵලයට ගෝචර වෙලා ඒ ක්‍රියාත්මකෙන ක්‍රියා හැල්ලෙත මේ සත්‍යයා ක්‍රියා කරනවා මේ සත්‍යයා මෙතේ පේනවා යනවා එනවා මේ ආදි වශයෙන් අපි දකිනවා මෙන්න මේ ආකාරයෙන් දකින මායාවක් මිසක් යථාර්ථයක නෙමෙයි කියලා දැක්කට පස්සේ අපි මොන විදිහකින්වත් සත්‍යයේ කුඳේ මේ ධාතු හතරෙන් යුක්තයි කියලා එහෙම ගණන් ගන්නේ නැහැ ධාතු හතර ධාතු හතරක් හැටියට දකිනවා සත්‍යයා කියලා කියන මායා දර්ශනයේ මායාවක් හැටියට දකිනවා ඒක හේතුඵල ක්‍රියාවලියකින් ගොඩනැගෙන ස්වභාවයක් මිසක් ඒක සත්‍යයාය පුද්ගලයාය කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දකිනවා ඒක මායා දර්ශනයකින් ඉක්මනින් දෙයක් උසාවර මාර්ගයක් එකේ නැහැ කියලා දකිනකොට මොකද වෙන්නේ මම කියන මගේ කියන දෘෂ්ටියේ යම් කිසි ගෝචර කරගැනීමක් තිබුණා නම් අසාරත්වයක් කොට හිතා හිටියා මිසක් මම කරන්න බැරි දෙයකට මගේ කරන්න බැරි දෙයකට මම කරන්න හැදුවා මගේ කරන්න හැදුවා මේ මිසක් මම වෙන මොකද කළේ මේක නේද කළේ ලෝක සම්මත කතාවට මම කියනවා ලෝක සම්මත කතාවට වශයෙන් කතා කරන වෙන ක්‍රමයක් නැති නිසා මගේ කියනවා මට කියනවා මේ ආකාරයෙන් කතා කරනවා මිසක් නැතුව මම කියන දෘෂ්ටියකින් අල්ලා ගන්න දෙයක් නැති බව මම හොඳටම දන්නවා කියලා මෙන්න මේ යථාභූතය ලැබුණා නම් අන්න ඒ විලාසෙ මොකද වෙන්නේ ධර්මඥානෙ පහළ වෙනවා යාවදීව ඥානමත්තාය පටිච්චසමුප්පාය මෙන්න මෙහෙම කටයුතු කරන ඥානිය මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා අනිත්‍යතෝච විහෙරති
අන්නේතර මේ ලෝකේ ධාතු හතරෙන් නිර්මිත වෙච්ච මම කියන වගේ කියනකොට අල්ලාගෙන බදාගෙන ඉන්නේ මිත්‍රයෙන් තොර වුණා අනිත්‍ය වාසය කළා නැතකින්චි ලෝකේ උපාදීති මේ ලෝකේ ආත්මාදී වශයෙන් හරයක් තියෙනවා කියලා වටනවා කියලා ගන්න තිබුණු දෘෂ්ටියක් තිබුණා ඒක කෙලවර දානවා ඒවම් වේතෝනේ ඒවම් පිටිකවේ මිතු කායේ කායන පස්සෙ හිටි මෙන්න කායන පස්සනා භාවනාවක් නිවන් දකින්න දකින්න හැටි එහෙනම් ධාතු හතරේ භාවනාව ඕකයි ඔය විදිහේ ධාතු හතරේ භාවනාව විතර සිද්ධ කරන්න ගියහම මුලාසහගත සත්පුද්ගල දෘෂ්ටි ඉවත් වෙලා යථාභූතේ ලැබිලා ඉතින් අසාර ලෝකයෙන් අත්හැරින වෙලාවේ කිය සාන්තිමත් නිවන් සාක්ෂාත් කරනවා ඒ යමා නිවන් සාන්තිය සියලු වෙනසම අත්පත් වේවා කියලා ස්ථාන කරනවා සෑම කෙනෙක් දිනා පිළිපත් කරනවා ඉස්සවතාදම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ